මම සමස්ත ලංකා බස්මගින්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුශාන්ත. විශේෂයෙන් නව අයවැයක් ඉදිරිපත් වෙලා තියෙනවා 2019 වර්ෂය වෙනුවෙන්. මේ අයවැය යෝජනාවලිය ගත්තහම මේ යෝජනාවලිය ඇතුලේ ප්‍රවහන කර්මාන්තය, මගී ප්‍රවහන කර්මාන්තය වෙනුවෙන් සාධනීය යෝජනා ගණනාවක් තිබෙන බව අපිට පේන්න තියෙනවා. හැබැයි හැමදාමත් පොරොන්දු වුණා වගේ මේ රටේ මගී ජනතාව රැට්ටු වගේ මේ අයවැයෙන් කරන්න හදන්නේ මගී ජනතාව රැවට්ටීමක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මූලික වශයෙන් විශේෂයෙන් කතා කරන්න ඕනේ වාහන, මෝටර් රථ වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පහුගිය දවස්වල කතා බහක් ඇති වෙලා තියෙනවා. අපි දැක්ක අපි පැහැදිලිව ප්‍රවහන කර්මාන්තය වෙනුවෙන් මේ හඳුන්වා දී තිබෙන වාහනවලට හඳුන්වා දී තිබෙන බද්ද හොඳ ප්‍රගතිශීලී යෝජනාවක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් වාහනවලට අය කරන්න නියමිත වෙලා තියෙන මේ සුපෝභෝගී බස්, සුපෝභෝගී බද්ද වාහනේ නිෂ්පාදන මිල මත අය කිරීම ඉතාමත් හොඳ යෝජනාවක්. විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාල වකවානු පුරාවට මේ එන්ජින් ධාරිතාව මත බදු අය කිරීම නිසා සිද්ධ වෙච්ච දුර්වලතා, විශේෂයෙන් එන්ජින් ධාරිතාව අඩු නමුත් අධි සුපෝභෝගී රථ මේ ප්‍රවාහන පද්ධතියට එකතු වෙනවා අපි දැක්කා. නමුත් මේකෙන් එහාට ගෙහිල්ලා මේ වාහනේ නිෂ්පාදන මිල මත මේ බද්ද අය කිරීම ඉතාමත් හොඳ යෝජනාවක් විදිහට තමයි අපි මුලින්ම දකින්නේ. ඒ වගේම මේ වැඩි වෙච්ච බදු ප්‍රමාණය මත අපි විශ්වාස කරනවා මේක මේ රටේ මගී ප්‍රවාහනය තවදුරටත් දියුණු කරන්න පාවිච්චි කරයි කියලා. විශේෂයෙන් අපි මුදල් අමාත්‍යවරයාට සහ මේ රජයට ප්‍රධාන වශයෙන් ඉල්ලීමක් කරනවා මේ වාහන සඳහා මේ නව හඳුන්වා දීපු බදු පද්ධතිය සමස්ත ප්‍රවාහන පද්ධතිය, මගේ ප්‍රවාහන පද්ධතිය දියුණුවට පාවිච්චි කරන්න කියන එක. මොකද දියුණු සංවර්ධන රටවල ඇත්ත වශයෙන්ම මගේ ප්‍රවාහන පද්ධතිය තමයි දියුණුවට තියෙන්නේ. මගේ ප්‍රවාහන පද්ධතිය තමයි රටගේ දියුණුවට අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ. විශේෂයෙන් පහුගිය කාල වකවානුව තුළ අපි දැක්ක ගිය අවුරුද්දේ ජනාධිපති විශේෂඥ කමිටුවක් එළිදක්වන ලංකාවේ තිරසර සංවර්ධන ඒ සම්බන්ධයෙන් කමිටු වාර්තාවක්. මේ කමිටු වාර්තාවේ සඳහන් වෙන්නේ කොළඹ නගරයේ මේ වෙනකොට නාගරික සංචලතාවයේ තියෙන 12% කියන කාරණා. හැබැයි මේ අවුරුද්දේ ගිය මාස වෙනකොට අපේ බස්මගී සංගමයේ විසින් කරපු විශ්ලේෂණ අනුව මේක මේ පැකට් නාගරික සංචලතාවයේ 11% දක්වා අඩු වෙලා තියෙන බව අපිට දකින්න ලැබෙන. විශේෂයෙන් මේ කමිටු වාර්තාවේ සඳහන් වෙනවා මේ ජාතික ප්‍රවාහන සැලැස්මක් තියෙනවා, ජාතික ප්‍රවාහන පද්ධතිය සම්බන්ධයෙන් මේ රටේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. මේ ප්‍රතිපත්ති එකක්වත් මේ වෙනකම් ක්‍රියාත්මක වෙලා නැහැ. විශේෂයෙන් 2009 වර්ෂයේ ජාතික ප්‍රවාහන පද්ධතියට තියෙන ගැටලු හඳුනාගෙන මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය, ජාතික ප්‍රතිපත්තිය හඳුනලා දුන්නට මේ ප්‍රතිපත්තිය අද වෙනකම් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කමිටු වාර්තාවේ සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ඔවුන් සඳහන් කරනවා මේකේ 212 වෙනි පිටුවේ මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීම හින්දා අද වෙනකොට මේ රටේ මගී ප්‍රහණ පද්ධතියට ඇති වෙලා තියෙන අර්බුදය. ඒ වගේම ඊළඟට කියන්න ඕන කාරණාව තමයි විශේෂයෙන්ම මේ කොළඹ නගරේ, ඒ වගේම නුවර මහනුවර දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන ක්‍රියාත්මක කරපු සහසර සහ කොළඹ ට්‍රැවල් කාඩ් කියන සංකල්පය නැවත මේ අයවැය යෝජනාව ඇතුළත් කරලා තියෙනවා. ඇත්තටම නුවර කේන්ද්ර කරගෙන ක්‍රියාත්මක වෙච්ච සහසර නියම ව්‍යාපෘතිය අතිසාර්ථක ව්‍යාපෘතියක් බවට අපිටත් නිරීක්ෂණය කරන්න ලැබුණා. නමුත් කොළඹ නගරේ ක්‍රියාත්මක වෙච්ච ට්‍රැවල් කාඩ් මේ සිස්ටම් එක ඒ වගේ සහසර වගේ සාර්ථකුණේ නැහැ. හැබැයි මේ දෙකම යම් මට්ටම් වලට එකිනෙකට සමාන ලක්ෂණ තියෙන සහ වෙනස්කම් තියෙන ක්‍රමවේදයන් දෙකක්. නමුත් අපි විශ්වාස කරනවා මේ වගේ දියුණු තාක්ෂණික ක්‍රම මගේ ජනතාවට හඳුන්වල දෙන්න ඕනේ, මේව සම්බන්ධයෙන් ප්‍රවාහන බලතල මීට වඩා උනන්දු වෙන්න ඕනේ කියන කාරණාව අපි විශේෂයෙන් දකිනවා. විශේෂයෙන් නවීන බහුමාදලිය මගී පර්යන්ත නිර්මාණය කරන්න යෝජනා කරලා තියෙනවා. මේ කාරණාව මේක ඇත්තෙම හොඳ යෝජනාවක්. විශේෂයෙන් කොළඹ නගරයට ඇතුළත් වෙන දුරගමන බස් රථ ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නම් මේ කොළඹ නගරයේ තියෙන මාර්ග තලපදේ අම්මට්ටමකට අඩු කරන්න පුළුවන් කියන කාරණාව පහුගිය කාලව ප්‍රමාණ පුරාම අපි දැක්කා. නමුත් මේ වෙනකම් මේ සම්බන්ධයෙන් කඩිනම්ම ක්‍රියාත්මක වෙන්න
මේ සියලුම රජයන් අපොහොසත් වෙලා තියෙනවා. මේක හින්දාද කොළඹ නගරයේ අධික මාර්ග තඩපදයක් කියන නාගරික සංචලතාවයේ එන්නේ අඩුවන නගරයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මම ඔබට කිව්ව ජනාධිපති විශේෂඥ කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ කමිටු වාර්තාව අනුව බස්නාහිර පළාතේ 12% දල දේශීය නිෂ්පාදිතයෙන් අහිමිවක් සිද්ධ වෙනවා මේ කොළඹ නගරයේ පමණක් පවතින මේ මාර්ග තඩපදය නිසා. ඒ නිසා අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ කොළඹ නගරයේ තියෙන වාහන තඩපදයට උත්තරයක් හොයන්නතෝ මේකට තිරසාර විසඳුමක් ලබා දෙන්නතෝ මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න බෑ. අපි දකිනවා කොළඹ නගරයේ වේගෙන් සංවර්ධනය වෙනවා, විශේෂයෙන් ගොඩනැගිලි ඉදි වෙනවා, ඒ වගේම නව ව්‍යාපාර බිහි වෙනවා. හැබැයි මේ සියලුම කාරණා මේ රටේ මේ කොළඹ නගරයේ තියෙන මාර්ග පද්ධතියට ආපුවම විනාශ වෙනවා කියන එක තමයි අපිට නම් කියන්න තියෙන විශේෂයෙන්. ඊළඟ කාරණාව ගත්තාම මේ කොළඹ නගරයේ තියෙන මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ ටැක්සි සේවා සම්බන්ධයෙන් නව යෝජනාවලියන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවැය යෝජනාවලි ඒ ඇතැම් යෝජනා ඇත්තටම හොඳ යෝජනා විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් මේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලොරි එන්ජින් තියෙන බස් රථ සහ ත්‍රිවිල් රථ මේ රටේ ප්‍රවාහන පද්ධතියට හානියක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන් රටක් දියුණු වෙනවා නම් ගුණාත්මක ප්‍රවාහන පද්ධතියක් තමයි ඇති වෙන්නේ. මේ මගී ජනතාවට සුවපහසු ප්‍රවාහන පද්ධතියක් ඇති වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට හොඳින් තමන්ගේ රාජකාරී ස්ථානයට ඇවිල්ලා නැවත සුභෝභෝගීව පහසුකම් සහිතව තමන්ගේ ගෙදරට යන්න, ඉතා ඉක්මනින් ගෙදරට යන අවස්ථාව නිර්මාණය වෙනවා. එහෙම වුණොත් තමයි මේ රටේ ජනතාවගේ, මේ රටේ වැඩ කරන ජනතාවගේ කාර්යක්ෂමතාවය දිනු වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ වැඩි නිෂ්පාදනයක් අපේ රටට දායක කරගන්න හැකි වෙන්නේ. හැබැයි අපි දකින්නේ මේ කාරණාව පැත්තකට දාලා මේ දුවන්නම් වාලේ දුවනවා මේ කොළඹ නගරයේ තියෙන මේ ප්‍රශ්න ටික විසඳන්න කිසිදු උත්සාහයක් දරන්නේ නැති බව. නමුත් ඇත්තටම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් නම් මේ නගරේ, කොළඹ නගරයේ සහ විශේෂයෙන් දැන් මේ වෙනකොට මහනුවර, කුරුණෑගල මේ නගරවලටත් මේක පැතිරලා තියෙනවා. මේ අධික වාහන තදබදය කියන එක මාතර නගරේ, ගාල් නගරේ, ඉතින් මේ නගරවල මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණාව තමයි අපි මගේ ජනතාව විදිහට පෙන්වා දෙන්නේ. විශේෂයෙන් ඒ වගේම දුම්රිය සම්බන්ධයෙන් වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ දුම්රිය කර්මාන්තය, මේ රටේ මේ දුම්රිය සේවය ගුණාත්මක භාවයට පත් කරලා වැඩි මගී සංඛ්‍යාවක් ධාවනය කරන්න පුළුවන් මට්ටමකට පත් කරොත් එයත් මේ නගරවල තියෙන ප්‍රවාහන ප්‍රශ්නයට, මේ තියෙන තදබදයට හොඳ විසඳුමක් විදිහට යොදා ගන්න පුළුවන් කියන කාරණාව වසර ගණනාව පුරාවට මේ රටේ විශේෂඥයන් මේ රටේ ප්‍රවාහනය සම්බන්ධයෙන් දැනුවත් උදවිය පෙන්වලා දුන්නා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තමයි ජාතික ප්‍රවාහන සැලැස්ම, ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය නිර්මාණය කරන්නේ. හැබැයි මේ ප්‍රතිපත්ති මත ඉඳලා රටක් සංවර්ධනය කරනවා නම් ඒ තමයි කළ යුත්තේ රජයන් විසින්. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කියන කාරණාව අපි ඉල්ලීමක් විදිහට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම අර කලින් සඳහන් කරා වගේ වාහනවලට, මෝටර් රථවලට අය කරලා තියෙන සුපෝභෝගී බද්ද, ඒ වගේම බදු සම්බන්ධයෙන් නැවත කරලා තියෙන මේ ස්ථාවර බද්දක් අය කිරීම සම්බන්ධයෙන් අපි දකින්න එක හොඳ යෝජනාවක් විදිහට. ඒ වගේ මේක විශේෂයෙන් පෙන්වා දෙන්න ඕන කාරණාව තමයි මේ රටක බදු ප්‍රතිපත්තිය කියන එක ස්ථාවර වෙන්නේ. මේක ප්‍රවාහන පද්ධතියක් ඒ වගේම වෙනවා. විශේෂයෙන් දැන් මේ මෝටර් රථ කර්මාන්තය ගත්තාම මේකේ බදු, මේකේ මිල එක එක කාලවලට වෙනස් වෙන්න ගත්තාම මේ කර්මාන්තයේ තියෙන සුරක්ෂිතභාවය නැති වෙනවා. විශේෂයෙන් වාහන ආනයනය කරන එක කර්මාන්තයක් විදිහට ලංකාවේ තියෙනවා. මේ කර්මාන්ත කරුවපාව මේකෙන් අසරණ වෙන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ මේ රටේ බස් මගීන් විදිහට, මේ රටේ මගී ජනතාව විදිහට කිසිදු කර්මාන්තයක් වලපල්ලට යන්නේ නැතුව විශේෂයෙන් බස් රථ හිමියෝ, මේ මෝටර් රථ ආනයනකරුවෝ, මේ සියලු දෙනාම රැකගන්න ඕනේ. ඒ වගේම මේ ගොල්ලෝ රැකගන්න ගමන් තමයි මේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න ඕනේ. මොකද මේ රටේ මගී ජනතාව තමයි හැමදාම තැළෙන්නේ, පොඩි වෙන්නේ. මේ මගී ජනතාවට ඒ නිසා හොඳ ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය වෙන්න ඕනේ කියන කාරණාව අපි පෙන්වලා දෙන්න කැමතියි. විශේෂයෙන් මම කලින් සඳහන් කරා වගේ ස්ථිර බදු ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම කියන කාරණාවේදී දැන් මේ
වෙනස් නොවන මුදලක් අය කරන්න තීරණය කළා තියෙනවා රේගුබද්ධ වෙනුවට. ඒක ඉතාමත් හොඳ යෝජනාවක් විදිහට තමයි අපි දකින්නේ. මොකද මිල උච්චාවේ රුපියල අප්‍රමාණය වීම වගේ මේ කාරණා හින්දා පහුගිය කාලේ වාහන මිල නිතර නිතර වෙනස් වෙනවා අපි දැක්කා. නමුත් මේ මිලට කිසියම් නිෂ්පාදනය මත, ඒ කියන්නේ මෝටර රථ නිෂ්පාදන කර්මාන්තයේ මත මෝටර රථ නිෂ්පාදන බද්ධක් විදිහට මේක අය කිරීම ඉතාම හොඳ කාරණාවක් විදිහට තමයි අපි මගින් විදිහට නත් දකින්නේ. ඒ වගේම මේ අය කරන බදු වලින් පොදු ප්‍රහණ කර්මාන්තය දිනු කරන්න ඕන කියන කාරණාව තමයි අපේ ප්‍රධානම ඉල්ලීමක් විදිහට අපි කියන්නේ.